ම ඉතාමත් සතුට එනවා. මුස්ලිම් ආගමික සහ සංස්කෘතික. දෙපාත්මේන්තුව සඳහා නව ගොඩනැගිල්ලක් විවෘර්ත කරන අවස්ථාවේ ඔබ සමගක්වීමට ලැබීම පිළිබඳව. මේ රටේ මුස්ලිම් ජනතාවගේ චි ආගමික සහ සංස්කෘතිය කටයුතු ප්‍රාජ්්‍යමට්ටම මෙහහිවීමේදී. මෙම ගොඩනැගිල්ල ප්‍රධාන මූල අස්ථානයක් වචයෙන් ගැන කටයුතු කිරීමට. සියලු ආකාරයෙන්ම ඉතාම සාර්ථකව ඉට්ට කිරීමට ලැබේවා කියලා. ම ආසීර්වාද කරනවා. එ වගේම අපි සෑම කෙනෙක්ම දන්නා පරිදි. අපේ රටේ අවශ්‍ය ජාතික සංහින්දියාව ගොඩනැගීමේදී. රට තුල ජීවත්වන සියලු ජාතීන්ට තම තමන්ගේ ජාතික අන්‍යතාවය. ආගමික අන්‍යෙතාවය. සංස්කෘතික අන්‍යතාවයන්. මේ සියල්ල සමඟ සියලු ජාතීන්ට ඒ සඳ අවශ්‍ය නිදහස වර ප්‍රසාද අයිතිය සැමවිටම සාතික වීතුයි. කියන එක. අපි කවුරුත් පිළිගන්නාවූදයක්. ඒය වගේම ප්‍රතාන්න්‍ය පාලනය නිදහස ලබාගැනීම සඳහා. එක්දාස් නව සය හතලස් ගණංවල විශේෂයෙන්ම මේරටේ සිංහල දමිල්ල මුස්ලිම් සියලු නායකින්. එකට අත්වැල් බැඳගෙන සහෝදරත්තෙන්. මේ රට නිදහස් කරගැනීම පිළිබඳව. ජාතික නිදහස් අරගලේ නායකින්. ඉදියට ටිංහල දමිල්ල මුස්ලිම් සියලු ඒ යුග නායකින් කටයතු කළ බව මේරටේ අද සමහරරාජයට අමතක වෙලාතිබෙනවා. මේරටේ... දෙමල් මුස්ලිම් ජනතාව සිංහල ජනතාව සමග සහෝදරයෙන් ජීවත්වීමේ රටක් ගොඩ නැගීම පිළිබඳව. බලාපොරොත්තු රාශියක් ඇතුව මේ රටේ යුද්ධයක් ඇතිවීම වලක්කමින් අනාගතයේ දී. සෑම කෙනෙක්ම එකට ජීවත්තය තු සමාජයක් ගොඩනැගීම සඳහා තමයි අලුත් ආණ්ඩුවක් මේ රටේ ජනතාවත් තෝ රාපත් කරගත්තේ ආ්ඩුවක් විදිහයට එම කටයුත්ත සාර්ථ කර ගැනීම සඳහා අපි කටයුතු කරනමින් සිටින අවස්ථාවක ඇතැම්ට ආඩුවට විරුද්ධ දේශපාල බලවේග. මේ පිළිබඳ විධ වැරදි අර්ථකතනයන් කරමින්. වැරදි විග්‍රහයන් කරමින්. ඉතාමත්ම අසත්‍යය ප්‍රචාරයන් කරමින්. මේ ජාතීන් අතර තිබෙන සමගිය බිඳීම සඳහා දේශපාලන වෛරෙන් කටයුතු කරන බව අපිට පෙනී යන කාරයක්. ඇතැම් ලාවට සිංහල වෙන්න පුළුවන්, දමිල වෙන්න පුළුවන් මුස්ලිම් වෙන්න පුළුවන්. මේ ජනතාවන් අතර ඉසිටින. ඇතැම් අන්තවාදී පිරිස්. අපේ ජනතාව තුළ අසමගිය වපුරමමින් වෛරේ ඇති කරමින් ගැටුම් ඇතිකිරීමට ඇතැම් වෙලාවට සලිසුම් කරනවා. සිංහල වේවා මුස්ලිම් වේවා. මිලේවා මැලේවේවා බර්ගවේවා. ඒ නකොටස් නියෝජනය කරන අය නායකින්.ඒේ වගගේ මක්සා යුතුකමක් තිබෙනවා සැමවිටම එවැනි අන්තවාදී බලවේගවලට ඉඩ නොදී සෑම කෙනෙක් තුළ තිබේතු විශ්වාසය ඇතිකරගෙන කටයුතු කිරීම.